අයුබෝවන් ඔබට සුභ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ මැයි මස 23 වෙනිදා සිට මැයි මස 29 වෙනිදා දක්වා සති ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කොමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට සති අග කාලය කරදරගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ තවදුරටත් වැස්ථානගත වෙමින් බුධ හිමි රේවතී නැකදී ගමන් කරන සති අග දින දෙක ඔබ වඩාත් ප්‍රවේශම් සහිත විය යුතු බවක් පෙන්නුම් කරනවා. උත්සාහයන් නඩපණ කිරීමටත් වියදම් ගැටලු සහගත කිරීමටත් ඉඩ ලැබිය හැකි බැවිනි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කතා බහේදී වැඩි ලෙන්ගත බවත් තම දැනුම බොහෝ දුරට සංපාලනයකින් යුක්ත වන බවත් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දේශපාලන පිරිස් පාලන කටයුතු වල තව දුරටත් නියත වීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම දැනුම ප්‍රයෝජනයට ගනිමින් වැඩිදුර හැදෑරීමකට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවලදී පවුලේ බලපෑම් වඩාත් ශුභවාදීව ඇති කරන බවක් පෙන්නුම් කරනවා. සුහද හිතවත් කතා බහකට ඉඩ ලැබෙනවා. එහෙත් මානසික සතුට කෙරේ යම් යම් අනියම් බලපෑම් ඇති කළ හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස් අමාරුකම් මෙන්ම විවෘත ජලාශ සම්බන්ධතා පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. 25 දිනෙන් පසු ජල කරදර තුනී වී යන බවක් පෙනෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 3ද, ජයවර්මයේ ලෙස රන්වන් පැහැයද, ශුභ දිනයේ ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. විෂම ලග්නය. විෂම ලග්නයෙන් උපන් ඔබ කලා කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සතුරු ලග්නයේම වෙමින් මානවීය යෝග ශක්තිය තහවුරු කරමින් සිටිනවා. එහෙත් අඩමක දැඩි ස්වරූපයක් පැවැත්ම තුළ ඇතිකර ගත යුතු බවක් පෙනෙනවා. 27 දිනෙන් පසු තත්වයන් ක්‍රමෙන් පාලනය වනවා. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී වේ හියදම් තත්වයන් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ශාස්ත්‍රීය පොතපත මුද්‍රණ ප්‍රකාශන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙනි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී මද සහන හෝ සැහැල්ලු බවක් ඇති කරන බව පෙනෙනවා. කලා ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධ විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නිදහස් වටපිටාවක් ඇතද අධ්‍යාපන කටයුතු කෙරේ අපහසුතා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවල කතා බහ ඉක්මන් විය හැකි වුවද මතපිටින් පෙනෙන දෑ හා අභ්‍යන්තර හැඟීම්වල වෙනසක් ඇතිවිය හැකි බවක් පෙනෙනවා. විවෘත ස්වභාවය අඩුවීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ තරමක වියලි ගතිය 25-27 දිනවල ජලයේ කරදර ගැනද සැලකිලිමත් වන්න. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 6 සහ අංක 8ද, ජය වර්ණ ලෙස 23 පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනය සහ සෙනසුරාදා දිනයද යොදා ගන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට කලා ක්ෂේත්‍රයේ සන්නිවේදන වාසි සහිත බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුද්ධ යෝගකාරක සිකුරු හිමි බෙරණ නැකතේ ගමන් කරමින් 11 වැන්නේ ගත කරන කාලය සාමාන්‍යයෙන් ඔබට ශුභ බවක් පෙන්නුම් කරනවා.
මෙතන ලක්මෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී 25-27 දිනවල පාර්ශ්වීය සමනතාවලින් බොහෝ දුරට මූල්‍යවාසිගෙන දෙන බව පෙන්නුම් කරනවා. ජල වාර කර්මාන්ත ශේෂ්ත්‍රවලට විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර කටයුතු වෙනස් වීමෙහි තර්මක අඩුවක් ඇත. ඉක්මන්කම තවදුරටත් පාලනය කරගත යුතු බව පෙන්නුම් කරනවා. 25-27 දිනවල කල්පනාකාරී බව වෙනස් වේ හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා ශේෂ්ත්‍රයේ කටයුතු හැදෑරීමේදී වියදම් සාපේක්ෂව ඉහළ යාමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 25-27 දිනවල විවාහ යෝජනා කතා බහට ඉඩ ඇතත් අවිනිශ්චිතතාවයන්ද ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. වියදම් වැඩිවීමද පාලනය කිරීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 23-25 දිනවල සෙම් ප්‍රතීක්ෂාව 27-29 දිනවල විවෘත ජලාශය අපහසුතාවයන් ගැනද කල්පනාකාරී වන්න. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස ලාකොළ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මුල් දින කිහිපයේ විවේචන අඩිඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳ පස්වැන්නේ ශනි හිමි අසර නැකතේ ගමන් ගන්නා සතියේ මුල් දින මෙන්ම පසු දිනේද ඔබගේ සිතුවිලි හැඟීම් පිළිබඳව කතාබහ හා ක්‍රියාකාරකම් ගැන විවේචනයට ලක්විය හැකි බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය අංශයන් හා සම්බන්ධ ගනුදෙනු බොහෝ දුරට බාධක අඩු කරන බවක් පෙන්නුම් කරනවා. සල් ව්‍යාපාරික ගනුදෙනු වලට විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පොතපත මුද්‍රණ ප්‍රකාශන නීතිමය කටයුතු සම්බන්ධයෙන් එතරම් යහපත් බවක් නොදැන නමුත් තරගකාරී ඉදිරිපත් වීම වලට ඉඩ ඇති කරනවා බවක් පෙනෙනවා. ලැබිය යුතු ඇතැම් හිඟ මුදලකට උවද ඉඩ තිබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෙටි හෝ ඉක්මන් වන්නේ යාමට උත්සාහ නොකිරිය යුතු බවක් පෙන්නුම් කරනවා. එසේම අන්යන්ගෙන් හදිසි වණියම් ඉල්ලීම් නොකරන්න. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා ස්ථාවරත්වයකට බාධා සහිත බව පෙන්නුම් කරනවා. ප්‍රේම සම්බන්ධතාවයකට ඉඩ ඇතත් විවාහයක් දක්වා ප්‍රමාණවත් නොවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 25-27 දිනවල වියලිසෙම් ගතියට ඉඩ ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. දුර ගමන් හැකි තරම් පාලනය කර ගන්න. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 3 සහ අංක 9ද, ජය වර්ණ ලෙස රන්වන් පැහැය සහ රතු පැහැයද, ශුභ දිනය ලෙස අගහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ රාජ්‍ය සම්බන්ධතා තහවුරු වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති රවි කර්මස්ථානාධිපති සිකුරු සමග දික් බලයෙන් ගමන් කරන මෙම සතියේ මුල් දින දෙකට වඩා මෘදු ස්වභාවයකින් මේ දිනවල ගත කරන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ගණතන කෙරේ ඉතා සාමාන්‍ය තත්ත්වයක් ඇතද ආයෝජන වලට එතරම් ලාභදායි තත්ත්වයක් මේ සතියේද නොපෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී යහපත් පැවැත්ම පිළිබඳව අනයන්ගේ අවධානයට යොමු වීමේ ප්‍රවණතාවයක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. තම හැඟීම් ශක්තිය බොහෝ දුරට ඔබව ධෛර්යමත් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගැඹුරු හැදෑරීම් සඳහා උනන්දුවක් ඇති කරන 25-27 කාලයේ ඉගෙනුම් කටයුතු වලට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. මුල් දින දෙක මනස නිරවුල් නොවන බවක් පෙන්නනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව තර්මක ව්‍යාකූල හැඟීම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ප්‍රමාද වීම වලට ඉඩ ඇති බවක් පෙන්නනවා. රැකියාව හා විවාහය පිළිබඳව ගැළපීම් ගැටලු ඇතිවීමට පුළුවනි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 28-29 දිනයන්හි තරමක සෙම් ගති ඇතිවීමට හැකි බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 1ද, ජය වර්ණය ලෙස තඹ පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ විනෝද කටයුතු සම්බන්ධතා පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුද අටවැන්නේදී සිකුරු හිමි බෙරණ නැකතේ වැඩි කාලයක් ගමන් කරමින් සිටිනවා. විනෝද කටයුතු සම්බන්ධකම් පාලනය කර ගැනීම අවශ්‍ය වන බව පෙන්නුම් කරනවා.
පාඩු සීමා කරගත යුතුය. කන්නේ ලග්නේ නොපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී විනෝද ගමන් විම ඍජ වශයෙන්ම නොපැවතුනද ආත්මික සම්බන්ධතාවයන් හා මුසුවීම් වලට ඉඩ ඇති බව පෙන්නුම් කරනවා. වියදම් වලට වඩා පහසුකම් අවශ්‍යතා ක්‍රියාවන් විසඳීමටද ඉඩ ඇති බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාස්ත්‍රීය ප්‍රකාශන හා මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම කරදර ඇති කර හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සම්බන්ධවද ඔබගේ සෑහීමකට ඉඩ මද විය හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පාර්ශ්වකරුවන්ගේ ගතිගුණ යහපත්කම් ගැන සෑහීමකට පත්වුවත් කරුණු කාරණා සුබදායි ලෙස සංවිධානය කර ගැනීම කෙරේ හදිසි හෝ අහඹ බාධා ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ගෙදර අවශ්‍යතාවයන්ට යහපත් වටපිටාවක් ඇති වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර අප්‍රාණික භාවයන් සාමාන්‍යයෙන් දැනෙන බව පෙන්නුම් කරනවා. වැටීම් තැලීම් ගැන සැලකිලිමත් වන්න. කන්නේ ලග්නේ නොපන්න ඔබගේ ජයාන්කය ලෙස අංක 6ද ශුභ වර්ණය ලෙස විසිතුරු පැහැය සහ රෝස පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නේ නොපන්න ඔබට අහම වාසය හෝ ප්‍රයෝජනවත් වන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුර සක්ෂේත්‍රව අටවැන්නේ ගමන් කිරීම එතරම් ශුභ නොවනද එහිම විපරිත බලයෙන් සිටින බැවින් ගුරුද විපරිත බලයෙන් යොදවීමද ඔබට අනපේක්ෂිත ශක්තියක් බලයක් මගින් වාසය ඇති කරවන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නේ නුපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ජලය සම්බන්ධව ගනුදෙනු වල පරස්පරතා සමග විරෝධතා මතු කළ හැකි බවක් පෙන්නුම් කරනවා. 23-25 දිනයන් විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධව කතාබහ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පෙන්නුම් කරනවා. එසේම වත්කම් පාලනය ගැනද අවධානය අවශ්‍ය වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සර් හැදෑරීම් උත්සාහයන්ට වඩාත් ගැළපෙන බව පෙන්නුම් කරනවා. දේශපාලනය පිරිස් පාලනය සම්බන්ධව විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ අදහස් හා කතාබහ කෙරෙහි විශේෂ අවනිශ්චිතතා ඇති වන බව පෙන්නුම් කරනවා. මුල් දින තුන වඩාත් විශේෂයි. ගෙදර කටයුතු වලදී සැකය අවිශ්වාසය සම්බන්ධව ගැටළු මතු කිරීමට ඉඩ තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘත්‍රිම පාන වර්ග පාලනය මෙන්ම හදිසි තුවාල මුද්‍රා පද්ධතිය අපහසුතා ගැන සැලකිලිමත් විය යුතු බව පෙන්නුම් කරනවා. තුලා ලග්නේ නුපන්න ඔබගේ ජයාන්ගේ ලෙස අංක 8ද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. වෘචික ලග්නය වෘචික ලග්නේ නුපන්න ඔබ බාධාකාරී අවස්ථා ගැන වැඩි අවධානයක් යොමු කර යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ පස්වැන්නේ තවදුරටත් ගමන් කරමින් සති අග දින තුන දුෂ්කර කාලයක් ගත කිරීමට සිදුවන බව පෙන්නුම් කරනවා. බොහෝ දුරට ඔබගේ වැඩ කටයුතු කෙරෙහි බාධාකාරී තත්ත්වයන් ඇති කළ හැකි බැවින් කල්පනාකාරී වන්න. වෘචික ලග්නේ නුපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුදල් ගනුදෙන සම්බන්ධව පාර්ශ්වකරුවන් හා සම්බන්ධතාවලින් ප්‍රයෝජන ලැබෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කර්ණයන් වැඩවලට වැඩි පෙළඹීමක් ඇති කළද සාමූහික එකඟතාවයන් නොසන්සුන්කම් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. එහෙත් ඔබගේ යහගත ගුණයන් කැපී පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරමක් ව්‍යාකූල බවක් ඇති කළද සවෝත්සාහය වඩාත් ඉස්මතු කරලීමේ ස්වභාවයක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ යහපත් ගතිගුණ ස්වභාවයන් වඩාත් කැපී පෙනෙන තත්ත්වයක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ගැටළු කෙරේ ස්වයං තීරණ ගැනීමේ හැකියාවද පවතිනවා. එහෙත් විවාහ යෝජනාවන් පිළිබඳව බොහෝ දුරට කල්පනාකාරී විය යුතු වනවා. 25-27 දිනවල ගෙදර සුහදතාවයන්ට වඩා තිරකර ලැබෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්නායු දුර්වලතා ගැන විශේෂයෙන් අවධානය යොමු කර යුතු බව පෙන්නුම් කරනවා. වෘචික ලග්නේ නුපන්න ඔබගේ ජයාන්කය ලෙස අංක 9ද ජය වර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය නුපන්න ඔබගේ ගතිගුණ හා පෞරුෂයට අභියෝග ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු 6 වැන්නේ ගමන එතරම් ශුභ නොවන අතර ඔබගේ යහපත් ගතිගුණ හා පෞරුෂය සම්බන්ධව
යම්යම් හෙරිහැර දායක තත්ත්වයන් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. ඉවසීම අවශ්‍ය වනවා. ධන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තරඟකාරී උත්සාහයන් නැතත් මූල්‍ය ශක්තිය වැඩි බලපෑමක් එක් නොකරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිතේ ධෛර්යය මෙන්ම විවිධ ඉසව් ඔස්සේ සිතුවිලි යොමුවීමේ ස්වභාවයක් ඇතද ක්‍රියාකාරී බව එතරම් කැපී නොපෙනෙන බවක් පෙනෙනවා. නියඳව සිටීමේ ස්වභාවය මතු කෙරෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නව අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි නිදහස් ඇති නම් අනවශ්‍ය ලෙස ඉක්මන් වී පාලනය කරගත යුතු බව පෙන්නුම් කරනවා. උසස් අය හා සම්බන්ධතා ගැන ඉතාමත් සැලකිලිමත් වන්න. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ගුරු වෘත්තීය ක්ෂේත්‍රවල අය හා සම්බන්ධ විවාහ යෝජනා ඉදිරිපත් විය හැකි බව පෙන්නුම් කරනවා. එහෙත් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම පාලනය කර ගන්න. ගෙදර කටයුතු වලදී සුළු තරංකාරීත්වයක් ඇතද ඒ බාධාවක් නොවන බවක් පෙන්නුම් කරනවා. ධන ලග්නයෙන් උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව විශේෂයෙන් පාලනය කරගත යුතු බව පෙන්නුම් කරනවා. මලබද්ධය, අක්මාව, අග්නාසය හා සම්බන්ධ අපස්ථා විශේෂ වන බව පෙන්නුම් කරනවා. ධන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක පහද, ජය වර්ණය ලෙස ලාකොළ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබගේ පාර්ශ්වීය සම්බන්ධතා සංකීර්ණ වන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ස්වක්ෂේත්‍රව ගුරුහිමි පුව කුටුප නැකතේ ගමන් කරන මේ සතියද ඔබට බොහෝ දුරට යහපත් බවක් ඇති කර දෙනවා. විශේෂයෙන් වත්කම් ස්ථාවරත්වය සඳහා උනන්දුව තවදුරටත් පවතිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී නව වත්කම් අපේක්ෂාවෙන් පැවතුන ඊට නව ක්‍රමපායන් අතර කිරීම එතරම් රුචිකත්වයක් නොදක්වන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා හැකියාවක් ප්‍රදර්ශනය හා අලුවේ සම්බන්ධ කටයුතු කෙරේ දැඩි ක්‍රියාකාරී උනන්දුවක් ඇතිවන බව පෙන්නුම් කරනවා. නිර්මාණාත්මක හැකියාවන්ට වැඩි ඉඩක් ලැබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සරත් අධ්‍යයනය වෙනුවෙන් තම අධ්‍යක්ීම යොදා ගැනීමට උනන්දු වන බව පෙන්නුම් කරනවා. කලා ක්ෂේත්‍රයේ වඩාත් විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වත්කම් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනා ඉදිරිපත් වුවත් ඔබගේ ක්‍රියාකාරකම් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති කර හැකි බව පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු සාමාන්‍ය අයරින් ක්‍රියාත්මක වන බවත් දරුවන් සම්බන්ධ යහපත් යමක් වීමට මේ සතියේ ඉඩකඩ ඇතිවන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උත්තරාගත උෂ්ණාධික තත්ත්වයන් නැතත් එය බරපතල නොවන බව පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක අටද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය, කුම්භ ලග්නයෙන් උපන් ඔබට නායකත්ව වෙනස් වීම වගකීම් නැවතත් ලැබෙන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ලග්නයේ මෙහිදමින් ස්වක්ෂේත්‍රව යෝහි බලයෙන් ඔබගේ පෞරුෂය ශක්තිය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන බව පෙන්නුම් කරනවා. අන්‍යයන්ට නායකත්වය ලබා දෙමින් ඕන මෙය වීමට තවදුරටත් ඉඩ ලැබෙන බව පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඉඩකඩම් සම්බන්ධව වාසි තත්ත්වයක් ඇතත් හදිසි තීරණ නිසා බාධකයන් නැතිවන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිදහස බුද්ධිමය හැකියාවන් ඔබගේ රැකියා කටයුතු බොහෝ නිරවුල් කරවන බව පෙන්නුම් කරනවා. එහෙත් කෙටි හෝ පවුල තීරණයක් නිසා තත්ත්වය වෙනස් කළ හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. ජලය සම්බන්ධව විශේෂයි. අනවශ්‍ය තරඟකාරී අධ්‍යාපන කටයුතු වලට සාමාන්‍යයෙන් හෝ ශුභයි. විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයන් හැදෑරීම් වලට විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු වලදී තම සිතුවිලි වලට අනුගත වීමේ ස්වභාවයක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. අවස්ථානුකූලව කටයුතු කිරීමට උත්සාහ ගන්න. ගෙදර කටයුතු වලදී දැඩි ඉක්මන් ස්වභාවයද විශේෂයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පවුවේ සිල තදවීම් ගති දැන්නා බව පෙන්නුම් කරනවා. බරපතල නොවනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්කය ලෙස අංක අටද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය, මීන ලග්නයෙන් උපන් ඔබගේ රැකියාවේ කටයුතු වඩාත් සුහදශීලී වන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තුන්වැන්නේ ගමන් කාලයේ තවදුරටත් ඔබගේ පෞරුෂ ශක්තිය සැඟවීමක් බව පෙන්නුම් කරනවා.
මීන ලග්නයෙන් උපන් නවගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කතා කිරීමේ ශක්තිය වඩත් නිදහස් බවක් ගෙන දෙනවා පෙන්නුම් කරනවා. එහෙත් ඉක්මන්කම පාලනය කර ගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 25-27 කාලය තුළ ඔබට වඩාත් ශුභදායක බවක් ඇති කරනා බව පෙනෙනවා. නිදහස් සුහදශීලී මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. ජල කර්මාන්තවල යෙදෙන අයට විශේෂයි. 27-29 දිනවල කාර්ය ඵල ශුභවාදීව අත්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී හිතේ නිදහස් බව විශේෂයෙන් කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. අඩුපාඩු හිඟකම් මතත් ඒ ගැනම පසුතැවිලි නොවිය යුතුයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ මිශ්‍ර පළගෙන දිය හැකි බවක් පෙන්නුම් කරනවා. අනවශ්‍ය ලෙස ඉක්මන් ප්‍රතිචාරයන් නොදක්වන්න. කතා බහුවත් පාලනයක් ඇති කර ගන්න. දරුවන්ගේ කටයුතු වලට උවද දැඩි අයහපත් බලපෑම් ඇති නොකරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ වියලි ගතිය සාමාන්‍යයෙන් අධිවන බවක් පෙන්නුම් කරනවා. වැඩින් ගැනද සැලකිලිමත් වන්න. මේන ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණයේ ලෙස රතු පැහැයද, ශුභ දිනයේ ලෙස අඟහරුවාදා දිනයේද යොදා ගන්න.